සිය හත්හැවරදි දරුවා ඊයේ පාසල්ට රැගෙන යමින් සිටියදී පුද්ගලයෙකුට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ පවත්වන බැව් බේරුවල පොලිසිය කියයි. මෙසේ පහර ගෑමට ලක්වර ඔහල්ගත කර ඇත්තේ බේරුවල රණවිරු ලලිත් ප්‍රියන්ත මාවතේ පදිංචි 39 හැවරදි පස් දරුපියෙකි. පහර කෑමට ලක් වූ පුද්ගලයා සිය පුතු සමග අතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකුයි අතුරුපැදිය නවතා අතින් පයින් පහර දී අසල තිබූ එළඳ සැලක ඇලුමිනියම් දොරක් ගලවා එහි පටියක් රැගෙන සිය පුතුගේ අඳෝනා මැද්දේදී එම තැනැත්තාට අමානුෂික ලෙස පහර දී ඇති අතර එහි දර්ශන අසල ඇති නිවසක ආරක්ෂිත කැමරාවල පටිගත වී තිබෙනවා. අනතුරින් තුවාල් ලැබූ පියපුතු දෙපළ බේරුවල ප්‍රදේශයේ රෝහල්ට ඇතුළත් කර ඇති අතර පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහල්ට රැගෙන ගිය බැව් රෝහල් ප්‍රකාශකයෙක් පවසා සිටියා. පහර දුන් දෙදෙනා බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇතැයි පැවසෙනවා. පහර දුන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රදේශයේ හැරගොස් ඇති අතර අනෙක් පුද්ගලයා සැඟව සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය පවසයි. පහර කෑමට ලක් වූ අයගේ බිරිඳ වන ඩෙසිකා ඊරාංගනී මහත්මිය මෙසේ පවසයි. අපිට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේ ආරවුල කාලෙක පටන් පැවතෙනවා. අපිට දැන් මේ නිවසේ ඉන්නත් බයයි. පහර දුන්න අය අත්අඩංගුවටගෙන අපිට සාධාරණයක් ඉටු කර දෙන්න යනුවෙන් ඇය පවසා සිටියා. බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සිල්වා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ පවත්වනවා. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.